අමල් සගහම් සයිවේසිහිල්දියෙන් සූදත්වන්නට ්‍රතිකාව සද්ධර්මසාගර සදහම් සාකච්ඡාවාරම්භ කරන්නට අද මේ මොහොත්තයපිසූදානම් වන්නේ විශේෂයෙන් ඒ උදසා අනුසාසනා කරන්නට සද්ධර්ම සාකච්ඡාව සිදුකරන්නට බෞද්ධ අමාධචාලයේ ගෞරෝණී ආරාධනාවෙන් මෙම සදහම් මණඩපේට වැඩමා වදාලේ බියගම කොට්ටුන්න කල්්‍යයානිමාවතේ, දමදස බෞදධ මධ්‍යස්ථානා දීශ්වර, ත්‍රිපිටකාචාරය සද්ධර්මාචාරය අවසරයි. පූජනීය දොළොස්සවල උදිධ දීර ස්වාමීන් වහන්සේ සුපින්වත්තුව බැහැම දෙෙනාවෙනුවෙන් මිතාම ගෞරවෙන් නමස්කාරපූරුවකව උන්වහන්සේ පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සදහම් කතිකාව සිදුකරන්නට දායකත්වය දරනු ලබන්නේ. PH මංගලිකා මැනියන් සහ, උදයංග සිරිවර්ධන සොහොහිරවා ඇතුළු පවුලේ ඥාති නෑදෑ හිතවතුන් පිරිස විසින් දායකත්වය දරනු ලබන්නේ. එ පින්වත් හැම දෙනා වෙනුවෙන්මත් බෞද්ධයාමා දිචාලය වෙනුවෙන්මත් අපගේ පින්ව ස්වාමීන් වහන්සේට සද්ධර්ම සාකච්ඡාව සිද්ධ කරන්නට ඉතාම ගෞරුවෙන් නමස්කාරපූර කො අරාධනා කොට සිටිනෝ සුපින්වත් හැම දෙනාටම උතුම් තුනරුවන් සරණයි. තෙරුවන් සත්තුූ. සුවිසි මහාගුණ බලයෙන් පින්ව සෑම දෙනාම නිදුක්වෙත්වා, නීරෝගවෙත්වා සුවපත්වෙත්වා දීර්ගායුස ලබත්වා කියලා පළමුුවෙන් ආසිර්වාද කරනවා. සද්ධර්ම සාගරය සදහම් කතිකාවතට අදදාය. ය දරමින් කටයුතු කරලා තිබෙන්නේ PH මංගලිකා මෑනියන් එවගේම උදයංග සිරිවර්ධන සොහොයුරා ඇතුළු නෑදෑ පිරිස විසිනුයි. PH මංගලිකා මෞතුමිය ප්‍රදාන උදයංග සිරිව සොහොයුරා ඇතුළු නැදැ පිරිස බොහෝම සතුටට පත්වෙන්ඩ ප්‍රීතියට පත්වෙන්ඩ. තුන් ලෝකධාතුව තුළම තිබෙන වටිනාම වස්තුව ශ්‍රී සද්ධරමය. ධරමයට වඩා වටින තවත් වස්තුවක් ලෝකධාතුව තුළ නැහැ. එ මේ පින්වත් පිරිසමේ සූදානම්වෙෙන්න්නේඒ ධර්මය නැමති මහා අනර්ග වස්තුව ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ දෝතට නෙවෙයි හදවතට ලබාදීමටයි. ඒ අග්‍රගන්නය ධර්මදානමය කුසලයක්. ඒ කුසල බලයෙන්ම සෑම දෙනාම නිදුක් වේවා නීරෝගවේවා, සුවපත්වේවා, සුවසේ පාරමී පුරාගන්නටල බේවා, ඉක්මංජීවිතය කලෝ කෝත්තරමා නිවනමවබෝධ වේවා කියලා, අපි මෙස් සිතින් පළමුුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඊළඟට සද්ධර්ම සාගරය, සද්ධර්ම සාගරය ගැන, ඳන්වා දෙන්න ට එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. සද්ධර්ම සාගරය කියන්නේ දම්ම පදය විස්තර කරලා සිංහලෙෙන් ලියලා තියෙන බනපොතක්. කොටස් කොටස් වසයෙන් මුද්‍රණය කරලා තිබෙන්නේ. නමුත් පිටු තුන්දාහක බනපොතක් තනිපොතක් විදිහට ගත්තහම. අද අපිට මේකෙන් තියෙන්නේ බොහෝම ලස්සන ගාථ දෙකක් විස්තර කරලා දෙන්නට. එතමයි අනවට්ටිත චිත්තස්ස, සද්හම්මං අවිජානතෝ, පරිප්ලව පසාදස්ස, ප්ඥාන පරිපූරතිී කියන මේ ගාතාව පැහැදිලි කල්ලා දෙන්න අදපිට තියනෙ. සම්බුද්ධ ශාසනය තුළ, ගවයන් බලාගන්න එක්ටැනැත්තෙක් පැවිදිබමට පත් වනා. ඉතින් පසුකලෙක විවාහ වෙලා හිටිකෙන් එක පසුක ගිහි ගෙදරට යනවා. බයමත් ගෙදරට ගිහිල් ඇඟ පත ෙට්ටු වෙලා දුරුවල වඋනාට පස්ස එහිතනවා මේ ගෙදර හරි දුක් සහිතයි පීඩා සහිතයි ීට වඩා හොඳයි පැවිදි ජීවිතේ හොඳට කෑම බීම ආහාරපාන ලැබෙනවා. ආයෙත් මහන වෙනවා. තව ටික කාලයකින් ආයි සිවුරුවරල යනවා. මේ විදිහට හයසරයක්ම සිවර අතහැරල ගියා. හත්ව නිසරේ සිවර අතහැරල ගෙදරට යනකොට එතුමන්ගේ භාර්යාව දරුවෙක් ලැබෙන්නට ඉන්නවා. හරියට මලමිනිියක් වගේ බඩ හොඳටම ඉදිමිලා. කෑ ගහනවා කඳුලු පෙරිලා. අර මහනවෙලා ඉන්න කාලෙ ටික ටික භාවනාහෙම කරගත් අහන්දා එක පාරටම හිතට වැටහුණේ හරියට මැරීලා දිනතුනක් ගතවෙලා ඉදිමිලා නිල්වෙලා පෝජාව ගලන මලසිරුරක් වගේ තමයි පෙනෙන්නට ගත්තේ ඉතින් එදා නැවතත් කල කිරීමට පත් වෙලා බුද්ධ සාසනයේ ආයමත් පැවිදිබීමට පත්වන හොදට භහාවනා කරලා රහතන් වහන්සේ කෙනෙක් බවටත් පත්වනා ක්ස්වාමින් වහන්ස ලැහුවා දැන් ගෙදර යන්නේ නැද්ද කියලා. දැන් කාලෙ හරි නේද කියලා. ඉතින් උන්වහන්සකිව්වා ඉස්සර හිත එක තැනක තියාගණ්ඩ බෑ. එක එක කෙලෙස්වලට දුවනවා. දැන් මම හිත හදාගෙන තියෙන්නේ. දැන් ගෙදර යන්නට අවශ්‍යතාවයක් නෑ කියලා. ඉතිං ඔය කාරණාව. ස්වාමින්න් වහන්සලා බුදුරජාණන් වහන්සට දන්නවා සිටිය. මුන්වහන්සේ මේ බොරු කතාවක් කියනව දැන් රහත් වෙලා වගේ රඟපෑමක් කරනවා ඉන් අතාගතයන් වහන්සේ දේශනා කළා ඒ භික්‍ෂුව කියන කතාව ඇත්ත ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක් වෙලා කියලා උන්වහන්සේ ඔය ගාථාව දේශනා කළා. එ තමයි අනවට්ටිතචිත්. ස සද්හම් මං අවි ජානතෝ. පරිප්ලව පසා දස්ස පඥ්ඥාන පරිපූරති. එක තියනෙ ලස්සන අරථයක් අපි දැගී අර්ථයට අපේ අවධානය යොමු කරන්නටයි සූදානම් මෙනමී පොතේ සඳහන්විනාකාරයටඒ පිළිබඳව පැහැදිලි කල්ලා දෙන්නටයි මේ අවස්ථාව අපි සූදානම් බෙන්නේ අනවට්ටිත චිත්තස්ස කියන්නේ නොපිහිටි සිත් ඇති නැතන් චපල වූ සිත් ඇතිේ අපි දැකල තියෙන අස්වයන් අස්වේ ගෙපිටේ කොමඩු ගෙඩියක් තියෙනවා ඉතින් කොමඩු ගෙඩියක් තැබුවාට එක හරියට පිහිටා තියෙන්නේෙනේ විදිහකට තියන්නේ කොයි වෙලේ හරික්මනින් බිමට වැටෙන මමක දස්වයා. බොහොම් පිළිවෙලකටන්න කෙනෙකුත් නෙවෙයි. අස්වයාගේ හොඳ මට්ටමට නෑෙ කොමඩු ගඩියක් හොඳට තියල තියන්න පුළුවන් මට්ටම පිහිටලා නැහැ. ඒක හරියට පිහිටි නැති හොමඩු ගෙඩියක් වෙනවා. හරියට පිහිට ආති එන්නේෙ නෑ. අන්නේ වගේ තමයි මේ පෘතක්ජනයන්ගේ සිත. එක දෙයක් තුළ හරිියකට පිහිටුවා ගැනීම දුස්කරයි. දහයියා ගොඩක කනුවක් හිටවනවා. ඒ කනුවත් හරියටම තියෙන් නැහිට මෙහෙට වැනෙනවා දහයියා ගොඩක හිටව්වහම.ඒවගේ තමයි ධරමය අවබෝධ කර ගත්ත නැති කෙනාගේ හිත. ඊළඟට කෙස් නැති හිසක නැත්තන් කෙස් නැති ඔළුවක කොළොම් මලක් තබනවා. ඉතින් ඒමලත් එක විදිහකට තියෙන්න විදිහක් නෑ හුළඟාවත් වැටෙන්න පුළුවන් කෙස්වල රැදිල හැබ කෙස් නැති නිසා අන්න ඒ විදිහට බොහෝ දෙනෙක්ගෙ හිත එහෙමයි කලකට බුද්ධ ශ්‍රාවකයෙක් එකනෙ මහන වෙනවා තව කලකට ගිහි එෙක් බවට පත් වෙනවා තව කලකදි මැර එක් වෙනවා තව කලකද ස්ත්‍රීදූසක එෙක් වෙනවා තව කලකද හොරෙක් වෙනවා මිනිස්සු දිහා කල්පනා කරල බැලූහම එක විදිහට එක අරමුණක එක දෙයක් තුළ හිත පිහිටුවාගෙන පිළිවෙලකට ඉන්න ස්භාවයක් නෑනි පෘතක් ජන මානසිකත්ව ඇතුළු බුදුන්වඳින්න පටන්ගත්තත් එක දිගටම බුදුන් වඳින් න්නේෑනෙ නවත්තන්න ඇැතුව පිරිත් කියියන්න පටන්ගත්තත් ඒක හැමදාම කරගන්නේ නෑ බණහන්ඩ පටන්ගත්තත් එක ස්තීර පැවැත්මක් නෑ කලක් ැනවා බොහෝ මුහොඳට ඉන්නවා ඔක්කො මත හැරදානවා. එතම අනවට්ටිත චිත් අස්ස කිව්වේකයි නොපිහිටි සිත් ඇති හිත පිහිටන්නනෑ එක පිළිවෙලකට. ඒ කාග සිතද පිහිටන්නේ නැත්තේ සද්ධම්මං අවිජානතෝ සද්ධර්මය නොදන්නා තැනැත්තාගේ මයි හිතේ කාරමුණක පිහිටන්නේ නැත්තේ. මෙතන්දි සද් ධර්මය කියලා කියන්නේ බෝධිපාක්ෂික ධර්ම තිස්හත. කියන්න දන්නවා බෝධි පාක්ෂික ධර්ම. සාමාන්‍ය පෙළ කරන ළමෙක් ගත්තත් ඔය ධර්ම කාරනා කටපාඩමින් බොහෝම ලස්සනට ගිරවෙෙක් වගේ හැඩට කියන්න දන්නවන්නේ හැම දෙයක් මොකද බාගෙට හොඳර පුහුණු වෙලා නතියෙන. අපිවත් දන්නේ සමහර වෙලාවට, එච්චර චතුර ලෙස යමක් අහන කොටම පිළිතුරු දෙඩ එළමයි කියාගෙන කියාගෙන යන්න දන්නවා. එවුනාට සමහර විට පන්තියන්නේ පාසලට යන්නේ අම්මට තාත්තටවත් වන් ඉන්නේ නැතුව. පේන්ෙ ඉහිටියොත් සමට යනවා කියාගෙන අයි සමහර විට ගිහින් එන්නම් කියාගෙන යයි. අර පුංචි කාලේ මව්පියන්ට වදින ගුණය තිබුණනි ගුණයවත් න එකෙන් පෙෙනන ධරම අවබෝධක ධර්මය දැන ගැනීමක් නෑ කියලා ඉගෙන ගත්හට අවබෝධයක් නෑ කියලා අවුරුදු එකොළහක් ඉගෙන ගත්තහම නැත්තම් පුදුම විදිහ ගුණ සම්පන්න බෝධි සත්ව ගුණ ඇති දරුවෙක් බවට පත්හෙන්ට ඕනි අවරුදු එකොළහක් දරම ඉගෙන ගත්තහ නමුත් එහෙම වෙලා නෑ වෙලා අති එන්නේ දැනුමත් තියන ගුණයක් නැති හරකෙක් බිහිවෙන එක විතරයි ගොඩක් කලාවට එකේ ලොකු අඩුපාඩුවක් තියෙනවා ඉගෙන ගන්න ක්‍රමවේදය තුළ එක විිභාගයක් විතරයි අරමුණු කරලා තිබෙන්නේ එක නිසා බෝධි පාක්ෂක දර මෙහිෙ මඉගෙන ගත්තට මදේ ඒවා පිළිබඳව යම් කිසි අවබෝධයක් තියෙන්න ටෝනි අවබෝධයක්කිවෙ කියන්්ඩ අවබෝධයක් නෙවෙයි. එවක් කරලතිෙන්න්න ඕනි ටික ටික හරි සතර සතිපට්ඨානය නම් සතර සතිපට්ටානෙ ටිකක් හෝ පඩලති එන්න ඕනි. සතර ඉරිදිපා දේව ටි ටික හෝ පුහුණු කල්ලා තියෙන්න්න ඕනි. සතර සම්්‍යයක්පදාන වීර්ය පුහුණු කල්ලා තියෙන් ඕනි ටික ටික හෝ. ඉන්ද්‍රිය ධර්ම පුහුණු කල් ලතියෙන් ඕනි බලධර්ම පුහුණු කල්ලා තියෙන්න්න ඕනි ඊළඟට බොජ්ජංග ධර්මහත ටික ටික පුහුණු කරලා තියෙන් ෝ ්‍යාර්ස්ථාංගික මාර්ගය පුහුණු කිරීමත් තියන්නටෝඕනි. අන්නේම සද්ධරම එහිෙවි ඒ විදිහට අර පුහුණු කරලා අවබෝධයක් නැත්තන් එයාගේ හිත තමයි එක අරමුණක එක විදිහකට පිහිටලා තියෙන්නේ නැත්තේ කියලා තතාගතයන් වහන්ස දේශනා කළ. ඊළඟට දේශනා කළ පරිප්ලව පසාදස්ස, පරිප්ලව පසා දස්ස කියන්නේ, ඉපිලෙන සද්ධ ඇති තැනැත්තාට. ඉපිලෙන සද්ධාව කියල මෙහිදී හඳුන්වන්නේ කම්පනයට පත්වෙන සද්ධාව. සැලෙන සද්ධාව, සෙලවෙන සද්ධාව. ගොඩක් දෙනෙක්ගගේ සද්ධාව හරියට, කෙසෙල් ගස්වල අතු මැරෙනවා. මැරුුණට පස්ස ඒවා ඒ ගහ වටේමෙල්ලිලා තියෙනවනනි කපල අයිංකලේ නැත්තන් ඒවට අපි කියනවා නමක් පරඩැල් කියලා මැරිච්ච කෙසෙල් අතුවලට අපි ගැන පරඩඩල් කියලා ඉතින් කෙසෙල් වගාවක් කරන කෙනෙක් නම් ඕව කපල පිළිවෙලකට කෙසෙල් ගහ සුද්ධ පවිත්‍ර කරන්න ටෝනි ඉතින් ඔය පරණඩැල් හුළඟට එහෙට මෙහෙට ලවෙනවා පැත්දෙනවා චලනය වෙනවා හෙටම මෙහෙට විසි වෙනවා ඊළඟට අපි දැකලා තියෙන පුළුන් පුොළුන් ටිකක් බීම තැබුගත් එහෙමයි. නැගැනහිරිං එන සුළඟට බටහිර පැත්තට ගහගන යනවා හුළඟට පාවෙලා යනවා. බටහිරින් එන හුළඟට නැගනහිරට විසි වෙනවා. උතුරෙන් එන හුළඟට දකුණට විසි වෙනවා දකුණෙන් එන හුළඟට උතුරට විසි වෙනවා බිමි උළඟක්කාවොත් එහෙ මුඩට එසවෙනවා. පුළඟ කැරකෙන වනං පුළුන් ටිකත් කැරකෙන්නට පටන් ගන්නවා. අපි බොහෝ දෙනෙක්ගේ සද්ධාවත් ඔය වගේ. පරඩැල් වගේ. පුළුන් කෑලි වගේ. ඒකර එක විදිහකට ස්ථීරව පිහිටා තිබෙන සද්ධාවක් නැහැ. අඩුුවෙනවා වරකට වැඩි වෙනවා සමහර වෙලාවට, නැතිම වෙලා යනවා. ආයෙමත් ඇති වෙනවා. අර කතාවටත් කිය ඉස්සර සෝඩබෝතල සද්ධාව තියෙන්නේ කෙළ ගොඩක් අය තුළ බොද සෝඩබෝතල එකඩුවහම එක පාරටමට සැරක් එෙනවනි ඒවගේ තමයි පොඩි වෙලාඒඇස් එක ගේියාට පස්සීවරයි. ඒවගේ සද්ධාවක් තමයි බොහෝ දෙනෙක් තුළ තියෙන්නේ. අන්න ඒ වගේ සැලෙන සද්ධාවට අස්තීර සද්ධාවට සෙලවෙන සද්ධාවට කියනවා පරිප්ලව පසාදස්ස කියලා. එබඳු සද්ධාවක් පරිප්ලව කියන්නේ සෙලවෙෙන පසාදස්ස කියන ප්‍රසාදයක් ඇති තැනැත්තාට ස ප්‍රසාදය කෙලෙකිවි සද්ධාවට. ඊළංග්‍ර දේශනා කළ එබඳු තැනැත්තාට ප්ඥාන පරිපූරති එබඳු තැනැත්තාට ප්‍රඥාව පරිපූර්ණ නොවේ. ප්‍රඥාපරිපූර්ණ නොවේ කියල කියන්නේ එබඳු තැනැත්තා තුළ ප්‍රඥාව ටික 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 වර්ධනය වෙන්නේ නැහැ. ප්‍රඥා වර්ධනය වෙන්නේ නැහැ. ප්‍රඥාව ප්‍රබේද විශල ගණනක් තියෙනවා. ප්‍රඥාව කෙනෙ එක ප්‍රබේද ගොඩක් තියෙන. ඒවගේ ප්‍රඥාවේ විවිධ අවස්ථා තියෙනවා දැන් අපි දන්න ඉස්කන්ධ පහත්තියෙනවා ජීවිතයක ැන ස්කන්ධ පහක්නේ රූප වේදනා සඥා සංකාර ඉළඟට විඤ්ඥාන මේ ඉස්කන්ධ පයිෙන් සංකාරස්කන්ධය කියන එක හතර සංකාර සංස්කාරක යනි සංස්කෘත ක්‍රමයට සිංහල නුත් කියන්නේ සංස්කාර කල සංස්කෘත හැඩට තමයි අපි ඉති මේ සංස්කාර කිව්වහම සංස්කාර කියන වචන තේරුම සිතුවිල්ලි කියන එකයි. සියලු සිතුවිලි තියෙනවා පණහක් අපි හිතුවට අපේ හිතතුළ ගොඩාක් සිතුවිලි හටගන්නවා සිතුවිලි කොච්චර දෙකලා කියන්න බෑ කියේලා නමුත්වය මාතෘකාවලට වර්ග කලොත් එහෙම මාතෘකා පණහක් තුළ විතරයි සංග්‍රහවෙන්නේ ැ හැම සිතුවිල්ලක්ම ඔය සිතුවිලි පණහැන් එකක් තමයි ප්‍රඥා කියන සිතුවිල්ල හොඳට මතග තියාගන්ඩ සංකාරස්කන්දය කියන්නේ සිතු සිතුවිලි පණහයි ඒ පණහැන් එකක් තමයි ප්‍රඥා කියන සිතුවිල්ල සිතුවිල්ලට තව නමක් කියන චෛතසිකය කියලා කියනවා. සිතුවිල්ල හිත තුළහට ගන්න නිසා තමයි චේතසික කියන්නේ. චේතසික කියන එක චෛතසික කියලත් අපි සඳහන් කරනවා.ඒවගේම ප්‍රඥාව කියන්නේ කුමක්ද කියලා දැන් අපි බලමු. මෙන්න මෙම ප්‍රඥාව කියන වචනය විස්තර කල්ලා තියෙනවා. පඥ්ඥාපනටේන පඤ්ඥා කියලා. ප්ඥාපනත් තේන ප්ඥා එක තේරුම යම් දෙයක යථසභාවය ඇති සැටිය නියම තේරුම තේරුම්ගන්න නිසා තමයි ප්‍රඥාව කියල කියන්නේ. යමක් ඇත්ත ඇතිසැටියෙන් තේරුම්ගන්නවනං යථර්ථය තේරුම්ගන්නවනං නියම විදිහටම තේරුම් ගන්නවනං ඒ තේරුම්ගන්න මානසිකත්වයට අපි කියනවා ප්‍රඥාව කියලා. එක හරි අමාරුදයක් තේරුම් ගඩ. ප්‍රඥාව කියන කාරණාව. ඊළඟට තවදේශනා කරනවා පජානාති ඒතායාති ප්ඥා. ඇති තතු ඇති සැටියෙන් අවබෝධ කිරීමට. උපකාර වෙන දෙය ප්‍රඥාව කියලා හඳුන්නනවා එතත් ඉස්සල කියපු වගේ එම තේරුමක් ඇති තතු ඇති සැටියෙන් අවබෝධ කරගන්නට උපකාර වෙන ධරමය ප්‍රඥාව කියල හඳුන්නනවා තවත් තේරුමක්තිෙන පජානනං ප්ඥා ප්‍රකර්ශනජානනය ප්‍රඥාව කියල හඳුන්නවා ප්‍රකර්සණජානනය කිව් හම තේරෙන්ඩ වනැතු ඇති ප්‍රකර්ශන ජානනය කියන්නේ යම් කිසි දෙයක ස්භභාවය ඉතුරු නොකොට එහි පතුලටම බැසගන්නා දැනුම එකට තමයි ප්‍රඥාව කියලා බුද්ධ ශාසනය තුළ හඳුන්වලා තියෙන්නේ ඔය ප්‍රඥාවට කියන නම් ගොඩක් තියෙන අත්‍රිපිටක පජානනා කියන්නේ ප්‍රඥාව පජානාති කියලහෙම කියන සමහර එලාවට. විච්චය සෝ විචයෝ කියල කියනවා ප්‍රඥාව. ඊළඟට පවිවි්චය දම්ම වි්චය, සල්ලක්හන උපලක්හන, පච්චු පලක්හන ඔය වගේ ගොඩා වචන තියෙනවා, ප්‍රඥා ප්‍රඥා ඉන්ද්‍රීිය ප්‍රඥා බල පඤ්ඥා සත්ත පඥ්ඥා ප්‍රාසාද ප්‍රඥාලෝක, ප්‍රඥාරථන අමෝහ මෙන්න මේ වගේ ගොඩාක් නම් තියෙනවා ත්‍රිපිටක එක එක තැන්වල මේ ප්‍රඥාව පිළිබඳව පැහැදිලි කරලා දීමට ඔය පැහැදිලි කරන්න බොහෝම ලස්සන උපමා කතාවක් කට්ටකතාවල දක්වලා තිබෙනවා. මනුස්සයෙක් ඉන්නවා.ඒ මනුස්සයා මැණක් පිළිබඳව කිසිීම අවබෝධයක් නැහැ. එ ගමනක් යැනවා ගමනක් යැනකොට මැනික්ගලක් කකුලේ හැපෙනවා ඉට පස් එයා දැනගන්නවා මගේ කකුලේ ගලක් හැපුුණා කියලා එච්චරයි එය ගණන් ගන්නේ සමහට එකටත් පයින් ගහල දාලා යැන වැැති තරහට තව මනුස්සේ එක්කිඉන්නවා එයා මැනික් ගැන දන්නවා යි මැනික් කල වටිනාකම ගැන දන්නේ නෑ දැක්කොත් පාට ගලක් මේක මැනික් ගලක් කියලා හඳුන ගණ්ඩ දන්නවා. සාමාන්‍ය මනුස්සෙක් දන්න ඕනේ කළුගල තිරිවාන ගල කබොක් ගල මැනික් ගලමකක්ද කියලා හඳුළු ගඩ වරණයම හඳු ගණඩ දලවසයෙන් දන්නවනි. ඒ වටිනාකමක් එහෙම අවබෝධයක් නැතිවුණට වර්ග පිළිබඳ වටිනාකම් පිළිබඳ අවබෝධයක් නැතිවුණනාාට ඒ වගේ මනුස්සේ මැනික් ගලක් කැපෙනවා කකුලේ. ැපුනට පස්සෙයා දැනගන්නවා ඉසල්ලම ගලක් කකුලෙ හැපුුණා බලනවන ඊට පස්සේ බැලුවට පසේ දැන ගන්නවා හැ කකුලෙ හැපුණේ මැණක් ගලක් කියලා දැන ගන්නවා ඉසල්ලම දැනගත්තා ගලක් කකුලෙ හැපුුණ කියලා ඊට පස්සේ දැනගත්තා කකුලෙ හැපුණේ නිකම්ම ගලක් නෙමෙයි මැනික් ගලක් එහ යන්න ගියා තව මනුස්සෙක් කෙනවා මේ පාරේ එයා එයාට හොඳට මැණක් පිළිබඳ අවබෝධයක් තියෙනවා. එයාගේ එයාගේ කකුලෙත් මේ ගල හැපෙනවා එයා දැන ගත්තා ගලක්කුලෙ හැපුුණ කියලා දැන ගත්තා හැපුනේ නිකම්ම ගලක් නෙවෙයි මැනික්් ගලක් කියල දැන ගත්තා මේ මැනි ගල පලුදු නැති එකක් මේකෙ වර්ගය මේකයි මෙච්චර බර ඇතිසාමාන්‍ය ැ මැනික්වල සාමාන්‍ය මුලින්ම වටිනාකමක් තීරණය කරන්න කියරලා බලලා නෙමේ මුලින්ම වටිනාකමක් තීරණය කරන්න ඒක දැනුම තියෙනකෙන අඒ අතට ඇරගෙන අර ටෝච්චකක මූ අයින් කරලා බල්බෙක විතරක් තියෙද්දී අර මැනිකට ගහල බලනො මැනිට ටෝච්චක දල්වලා බලනවා ලා බැලුවට පස්සේ මනික්ගල ඇතුළ හොුවට පේනව එක ඇතුළි පලුදු තියෙනවාද ඉ තියවද එහෙම කියලා පේ නෝනිකම් බැලුවට පේන්නේ ගලක් ඒ ඇතුළ ඉරි තියෙනවාද කියලා. තිම් පලුදු තියෙනවනන් එහෙම එච්චරවටින් ඉනේ. නමුත් පලුදු අනුවත් තීරණය කරගන්නපුළුව මේ කොයි තරං ලොකු කැබලිවලට වෙන්කර ගන්න පුළුවන්ද පලුදු ටිකකි වත් කල්ලා හිටන් කියලා. අන්න එහෙම බලලා අතට එරම් බර බලල තමයි තීරණය කරන්නේ එකට මෙච්චර දීලා ගත්තට පාඩුවක් නෑ කියලා ඊට පස්සෙයා තමන්ට හිතෙන මුදල දීලා ගන්න වයාටත් ලොකුලාභ්‍යයක්ත්ති අගෙන හැබැයි පස්සෙයාය කැරගෙන ගිහිල්ලා එයාවිකුණන්න නෑ ඒවිදිහට එයාක විකුණන්නේ කියරලා බලනවා කැරට් කීයක් තියෙනවාද මේකෙ කොච්චර බරති එනවද එහෙම කියරලා බලලා තමයි ට පස්සේ කුණු අන්නයාගේාවවබෝධය හොට තියනන්දසාමාන්‍ය ජනතාවට එතනිින්ම මැනිිකෙට මුදලක් දීල එක මිලදී ගන්නවා තමන් තනින් තරණයක ැල්ල මෙන්න මෙචර දුන්නට පාඩුනය කළල එක්ෂණයකින් තීරණය කරන්න ඩෝනි කාරණාවක්කයක. හොතු ගොඩක් කලා මිනික් ගලගෙන කෙන ගොඩක්කලෝ අතර දීල බලන් ඉන්න. ගන්න අද මහත්ත්‍යයා හෙනම් තව කෙනකුට දෙනවා හිල්. ද මනිික් පෙළෙඳ පොවල් සමහවිට දැක ඇති එට වෙනම තැන්නේ. ේ තමයි මැනික් කරෙඳ පොලො තියනෙන නමුත් වෙළෙන්ඳ දාහක් දෙදාහකට අත්හඩිය ඉන්නවා හැම තැනම වෙළෙන්ු ඉන්වනි මැණක් කළඳ පොලි ඉතින් අන්න එහෙමදේ මැනි ගැ හොඳ අවබෝධයක් තිය නොමයා දැනගත්ත මේක හරි වටින මැනික් ගලක් කියලා අන්න ඒ වගේ තමයි දැ මුලින්ම කෙනා ගඩක් හැපුුණ කළ විතරයි දැනගත්තේ ඒ වගේ තමයි සංඥාව පානස් කන්ද එකක් තිය නොන සං්ඥාව කියලා රූපවේදනා සඥා සං්ඥා කැන හඳුනා ගන්නවා හඳුන ගන්නව කැන මතුපිටින් හඳුන ගන්නවා අන්න සංඥාවට පුළුවන් මතු පිටින් හඳුන ගණ්ඩ විතරයි. ඊළඟට පංචුපාදානස් කන්ද එකක්තන විඤ්ඥාන කියලා විඤ්ඥානය කැන සිත සිතට පුළුවන් කමතියන හඳුනා ගණ්ඩ පුළුවන් සංඥාවට වගේම. සිතට පුළුවන් මේ විසේෂ දෙයක් ද නැද්ද කියලා හඳුන ගඩ අන්න හිතේස්භාවය දැන් අපේ හිටින් තමයි යමක් වැදගත්්ද නැද්ද කියල තේරුම් ගන්නේ හඳුනාගැනීම කරන්නේ සංඥාවෙන් වැදගත්ද නැද්ද කියනෙ අපි තේරුම් ගන්න යමක් අපේ විඤ්ඥානයෙන් හිතෙන් ඉට පස්සේ ඒක වටිනාකම පතුලටම කිමිදිලා තේරුම් ගන්න අවබෝධ කරගන්නේ එකතර ලොකු වෙනසක් තියෙනවා ඉ තවටිගක් හොඳට තේ රුන්ගන්නටෝ නිකාරණාවක් ඉදින් ප්‍රඥාව ප්‍රබේද ගොඩා තියෙනවා ඒ ප්‍රබේද කීපයක් පිළිබඳවත් ම පැහැදිලි කල්ලා දෙන්නට බලාපොරොත්තු වෙනවා දැන් දරමස් ශ්‍රවණය කිරීම බණ ඇසීමෙන් අපිට ප්‍රඥාවක් ලැබෙනවා එබෙන ප්‍රඥාවට කියන ලස්සන නමක් ශාසනය තුළ සුතමය ඥානය කියලා ැ බුදුරජාණන් වහන්සේට සුතමේ ඥානය තිබුණ එඥානය ලැබුණ කොහොමද අනන්ත සංසාරය අප්‍රමාණ ජීවිතවලදි අප්‍රමාණ බුද්ධ ශාසන වලදි මහාබෝධිසත්වයන් ධරමස්්‍රවනය කල්ලා තියවා බන අසනකොට ඇති වෙනවා ප්‍රඥාවකට කියනවා සුතමය ඥානය ඉතාම වැදගත් නුවනක් සුතමය ඥානය.ඒ සුතමය ඥානය ඇති අය ඊළඟ ජීවිතවල උපදින්නෙත් ප්‍රඥාව ඇති අය වෙලා. දැන් අධ්‍යාපනයේ මලැබුහමත් අපිට විසයන් පිළිබඳ දැනුමක් ඇත වෙනවා. එවුනට ඒ දැනු මීළඟ ජීවිතයට යන් න්නේනේ. ඊළඟ ජීවිතය ප්‍රඥාවන්තය වුණොත් සරජීවිතොල ඉගෙන ගත්තේවා එන්න පුළුවන් නමුත් ප්‍රඥාවන්තෙක් වෙන්නේ යමක් ඉගෙන ගැනීම තුළින් දැනුමක් ලබා ගැනීම තුළින්ම නෙමි ඊළඟ ජීවිතයේ ප්‍රඥ්‍යාවන්තයක් වන්නේ. ඊළඟ ජීවිතයේ ප්‍රඥාවන්තයෙක් වෙන්නේ පිනක් ලැබෙන දෙයක් පිළිබන්ඳී ගෙන ගෙන දැනුමක් ලබා ගත්තහම ධර්මස්්‍රවනය කන්නේ බොහෝමානි සංසතියන කුසලයක්න අර කියන නව කප්පං සුත දම්මන් කියලා කල්ප නමයක් කානි සංස ලැබෙනවා බණඇසීමෙන් කියලා. කල්ප නමයක් සුගතිවල සුගතිවල ඉපදෙන්න්ඩ ප්‍රඥාවන්ත වෙලා ඉපදෙන්ඩ ඥානවන්ත වෙලා ඉපදෙන්ඩ හේතුවක් බවට පත් වෙනවා. නමුත් වෙනත් විසයක් ගෙන ගැනීමෙන් එසේ වෙනවා කියලා සඳහන් වෙන්නේ. එකන වෙනත් විසියන් ඉගෙන ග්ඩ එ පා කියෙන් එකනෙමේ ඒ අවශ්‍යයි ති මෙලොවද වඋනුවට අවශ්‍ය වෙනවා. හැබැයි ඉති මෙලොවද වුණුව කියන්නේ කල්පනා ශක්ති අඩුවෙලාග ොත් ඉගෙන ගත්ත ඔක්කොම දේවල් අමතක වෙලා යනවා. භාවිතේ නැතිවෙලා ගියත් ඉගෙන ගත්ත හැම දෙයක්ම අමතක වෙලා යනමක තමයි සාමාන්‍ය දෙයක් ඉගෙන ගැනීමස්භාවය. කෙසේ නමුත් බනැසීමෙන් ඇති වෙන ප්‍රඥාව ගොඩක් වටින එකටෙන සුතමය ඥානය. පටිසම්බිදා මග්ග පාලයේ මෙන්න මේ විදිහට ලස්සන පාලිවාක්කි පේකින් කියනවා සෝතාවදානී ප්ඥ සුතමයේ ඥාන එකයන්නේ කණින් අවධානය යොමුකට ලබන්නහා වූ ප්‍රඥාව සුතමය ඥානයයි කියලා කියවා. ඊළඟට ප්‍රඥාවේ තවත් ප්‍රබේදයක් තමයි සීලමය ඥානය. සීලමය ඥාණය සීලය කියනෙ කයයි වච්චනයයි සංවර කර ගැනීම සංවර කර ගන්නවා කියල කියන්නේ දැන් අර ක්‍රමයක් තියෙනවාන සාමාන්‍යෙන් ආයතනයකට අවස්ස්‍ය විදිහට සංවර කර ගැනීම දැ රැකියාවකට එහෙම දෙනකොට රජේ දැන් රැකයාලබනායට එහෙම වෙනම පුහුණුවක් දෙනවා ඇවි දිින්්ඩඕනි කොහොමද ඉඳ ගණ්ඩෝනි කොහොමද කතා කරන්නේ කොහොමද කවුරු හඩ යාාවහම හිනාාවෙන් ඕනි කොහොමද ඒ පිළිබඳ වන්නම පුහුණුවක් ලබා දෙනවා මේ දවස්සලත් තියෙනවාන එර කිය ලබා ගත්තයි මේ පවහුගේ දවස්සල සතිගානක වෙනම පුහුණුවක් ලබා දෙන වැයට දේශන මගින් එහෙම කොහොමද දැන් අපිච්සරට කතා කරන්න ඕනි කොහොමද අපි අන්ඳින්න ඕනි. කොහොම දැවි දින්න ඕනි. එකත් වැදගත්වෙන අඒක නැති කෙන. ඇත්තටම තැනකට ගිහාම කිසිම සංවරකමක් නෑ කියලා කතාවෙදී. සිනහවි නාකාරයේදී හැසිරෙන විදිහද එක අවශ්‍යයි. ඒ සංවරකමනෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ කයින් කරන පවු නවත්තනවා. වචනයෙන් කරන පවු් නවත්තනවා. ඒට කියන කය සංවර කර ගැනීම වචචනය සංවර කර ගැනීම. ඒ කයයි වචනයයි සංවර කර ගැනීම තුළ, ප්‍රඥාව වර්ධනය වෙනවා අපි තුළ. ඒක යන සීලය තුළිනුත් ප්‍රඥාවක් කඩෙනවා අපි තුළ. අපි දිනෙන් දින ප්‍රඥාවන්තයන් බවට පත්වෙනවා සීලය හොඳින් ආරක්ෂා කරගෙන සිටින විට. ඔය සමහර පොඩ්ඩක්වත් තිගෙන ග්ඩ බැරි ලමයි සමහර වෙලාවට මහන වෙන්නේ. නමුත් මහන වෙලා හොඳට සිල්වත්තු ඉන්නකොට එයාලට තරන් කාටවත් තිගෙන ගණ්ඩ බැරිවෙලා යනවා ප්‍රඥාව වර දනය වෙනවා. ඉතින්ඒවගේ පුදුම විදිහට ප්‍රඥාවර්ධනය වඩ සීලවන්ත බව කියන එක උපකාර වෙනවා. ඔව මුල්කාරණාව සම්බන්ධයෙන් නැවත විමසීමක් කල බන්න ැ එක ෙත්න පැහදිලි කරගණඩ. දැන් සමහාර දැන් සවමඥ්‍යාන්සම දක්ලා ධර්ම කාරණාව සම්බන්ධයෙන් වි ප්‍රඥාව මෝරමරීම ට පෙර පිණ නිසාම ලැබෙන අවස්ථාවන් දැන් අපේ සාසනික මෑත කාල නො අපිදන්නවා බලඟගඩනාය හම් දරුවගේ උනාහන්සලා මහා ප්‍රඥාවන්තයන් විදිහයට අපේ නෞගිෙන හරි දම මහස්වාමින්න් වහන්සේ වගේ ගත්ත හමත් හිට අමතරව දැන් ස්කාාටරි ප්‍රශ්නයක් ඇවවෙන්න පුළුව ඇතකොට මේ වෙනකොට ලෝකෙට අ්‍යවශ්‍ය බහෝ දේවල් නි්පාදනය කරන මිනිස්සු ඉන්නවා. අලුත් සොයා ගැනීම් කරන මිනිස්සු ඉන්නවා එතකොට ඒ ඇත්තන්ට ඒ නුවන ඒ දැනුම ඒ අවබෝධය ලැබුණේ පෙර පින නිසාදද එහෙම නැත්තං මේ ජීවිතයේ හුදෙක් මොුණහෝදේක ලබාපුවලුත් අධ්‍යාපනයක් නිසාද පින කාරණාව ඒක අපි ගල සංසන්ධනය ක ළොත් සමිනන්සර පෙරපිණ නිසා ලබන ප්‍රඥාවත් මේ ජීවිතයේ නවේ කරණයන් සොයාගැනීමේදී දැනුමත් එක්ක ඒ ස්වාමිහස යහපු ප්‍රශ්නය මංහිතන්න එහැම කෙනෙකොටම තේරුණා එකන ධර්මය පිළිබඳ හොඳ ප්‍රඥාව තියෙනයින්න එහෙම නැතුව නවීන පර්යේෂණ සොයා ගැනීම් තුළින් බොහොම විස්මිත්ත දේවල් හොයාගැන ලෝකෙ ජයගත්තාඉන්නවා.ඕෝන් එක හරි ස්්‍රේ මැසින් ය යිතරක් නෙමි. ඉතන්න බැරිතරන් දියුණු තාක්ෂනයක් න දැ ලෝකෙති. ඒයටත් ප්‍රඥාවලබන පෙරපිනෙන්ද කියලා තමයි ස්වාමීන් වහන්ස කැටියෙන් අහන්නේ උන්වහන්සේ ප්‍රශ්නය අහනකොට මගේ හිතටආවා පුංචි කතාව එ තමයි ඉස්සර ඉන්දියාව තිබ්බ පිළිරුවක් ගල්වලින් හදලා ලොකු පිලෙරුව එක මිනිසු ඔක්කෝම වන්දනා කරනවා ඉති දවසක් රහතන් වහන්සේ කෙනෙක් ගියා මේ පිළිරුව ළඟට මිනිස්ඉටං රහතන් වහන්ස එක ලඳුරන්නේ නෑනේ බලනකොට මේ පිළිරුව ළඟ ඉන්න හිඟා කන ළමෙක් කොටුනාවර පෙරාගෙන වැරැහැලි ඇඳුම් ඇඳගෙන මිනිස් සුදෙන දේවල් කාලබීර ටිකක් මන්ද බුද්ධික ළමෙක්මය අර ස්වාමින්න් වහන්ස ඇහුවාහා මේ පිළිරුව කාගෙද මිනිස්සකු අපේ ගමී හිටිය බොහෝ මුගත් පන්නිවරයෙක් යා සංස්කෘත භාෂාව ඇතුළු භාසා ගණනාවක පරතර ටිගෙන ගත්ත කෙනෙක් අපේ ගමට බොහෝම අභිමානයක් ගෞරවයක් එයා මැරුණා අපි යාසෙහි වඩ පිළිරුවක් හැදුව කියලාදැනටත් ප්‍රදාන කෙනෙක් මැරුුණහම් පිළිරුවක් හදනවනි ඒ පිළිරුවට අපි වදිනවා ඉන්දිය මිනිස්සු පිළිරුව හදනා විතරක්නේ පඒේ රටේනාම් කරන්නේ බලාගත් අත බලාගෙනඉන්න පිළිරුවක් හදනවා ඊට පස්ඒකෙන් ප්‍රයෝජන ගන්න ඔය කපුට වගේ සත්තු විතරයින ටිකක් වහලා යින්නට ඔයිල්ට ඇන්ඩවටන භාවිතා කරන්නේ අපි ඒකට ගඩු සරුවත් දක්වන්නේ විසේස දවසකට මල් මාලයක් ගිහිල්ල දාලා ආයි බෝවන් කියලා ඇනවායාට එච්චරයින්නේෙ විසේ සැලකිල්ලක් නෑන ත්තට ඉන්දියාවේම නෑ. ඉන්දයා මිනිස්ු වදටත් හරයට වදි නොව ලංකාව හිටිය ඉස්සර නළුවෙක් ජෙරාච්චි කියලා ය ඉන්දියාවටගිහි ඉදිය ප්‍රදහන නලොවුන ලංකා ප්‍රදහන ලුව වෙලා ඉඳලා එයාඒකීට පස්සේ නොනල දෙන්නෙක් හිටිය නියමිත කෙනෙක් සා නියම් අනිියම් නෝන තමයි යොයි ජයලිතා කියලා ගැන ලඟදි මැරුණේ තමින්න්න අඩු මහායමැති තුමිය. අන්දිමට කොහොමරි මේ නළුව දේශපාලනෙ හැවිල්ල මහයමැති වෙලා මහා සේවයක් කල්ල මැරුණා එයා වෙනුවෙන් හදලා තියෙන ඉස්මාරකයක් ඉන්දියාවේ මරි නබීච්චල මරිනබීච්කයන්නේ කිලෝමී දොළහක් දිග විශාල මුහුදු වෙරල පරිම ලස්සන එක ලෝකෙ දිගම මුහුඳු වෙරල නෙවෙයි නමුත් දෙවනිට විශාල මුහුදු වෙරල තමයි එක හරිම ලස්සනෙක් තනක් ඒ මුහුදු වෙරල කිලෝමිට දොළහක් තියෙනවා අපේ ගෝල්පෙස් එක වගේකක් ඉරොඩ විිශාලෙ එකක් ඉට ගොඩක් බලන්න දේවල් යෙන එක මේක අක්කර ගානක හදලා තියෙනවර ජේරාච් ජේරාත්නවී සමාවෙන්න MG. එG රාමචන්දරන් මටමි වෙන පැටල්ලා. එජ රාමචන්දරෙන් එ ගරු කරන්ඩ ඉස්මාරකයක් හදල තියෙන. කිරි ගරුන් අල්ලලා. කිසිම මනුස්සෙකුට ඉස්මාරකළඟට සෙරප්පු දාගන යන්න්න බේ. වැස්සත් කුඩයක් කියහලන් යන්න බේ. තොප්ි අත්්දාගනයන්න බැගිහිල්ල වඳන ොමිනිස්සු. සෑහෙන දුරක් කකුල් පිච්චි පිච්චි අන්න ඕනි රිකරුණ ගල්ලල්ලා තින එකේ ඒක බලන්ඩ ගියත් වදිී නැතුව. නමුත් කිසිම කෙනෙකුට පාවහන්නත් පලඳන්න දෙ නැච්චරට ගරු කරනවා. අන්න ඒ වගේ ේ ගරු කරන පිළිමයක් මේ එක කියලා ප්‍රකාශ කලා දමිනිසූ හැම දේටම ගරු කරනවා ප්‍රාකරටත්. පිළිමයක් කදල හිටන් පූජාපවක්වන තැනක් තියෙනවා එය දෙවි කෙනෙක් කල්ලා. ඒ වගේ සමහර මිනිස්සු ගොඩක් ගරු කරනවා ඒයින්දියාව සමහරයි මැරුුණම් වීරවරෙක් කියෙ හිතන කෙනෙක් මැරුණට පස්සේ. ඉතිෙන්ම ඉන්දිය මෙන්න මේවගේ ගරු කරන කෙනෙක් කියල කිව්ව ඉට පස්සේ උන්නහන් සැවුව ඉන්ඩියයා මිනිස්සු පුනර්භාවයක් පිළිගන්නවාවනේ නැව තිඉපදෙනවාෙනෙක් ඉදියාවේ ආගම්වල පිළිගන්න. ඉතින් හුව දැන් මේ පණිවරයක් කොහේ ඉපදිලා නෑ ඉසලමැහවා මේ ළමය කවුද මේ හිඟා කන ළමය. මිනිස්සුක එළම නන් කවුද කියල දන්නේ. කොහන්දාවේ. දන්න එලා මේ ඔයිවිභාගාතඇවිදගෙන වෙල මෙතනවන ඇවතිලා ඉන්න ඔය ළමය මන්ද බුද්ධික යා ගම දන්නෙත්නේ අම්ම තාත්තා දන්න ත්නේ කාත් කවුරුද් දන්නේ. මිනිස්සු දැනරයක් කාලවීලා ඉන්නවා කල කිවා. ඉර්වාසේ රහතන් වහන් සැහුවා? පණඩිවරයක් කොහේ ඉප දෙන්න ඇද්ද මැරිලා නිසුක අපි දන්නේ උන්වහන්සක මේ පණඩිවරයා තමයි මනුස්ස ලෝකෙම ඉපදුනේ හැබැ මේ ළමය වෙලා ඉන්න යා තමයි කියලා මේ පිළිම ළඟට වෙලා ඉන්න ළමය තමයි කියල මේ පඩිවරයා සංසාර විශාල පින්කල්ල තිබ්බ බණ හාලා ධර්මය පුරුදු කරලා මහා ප්‍රඥාවන්තෙක් කලා ඉපදුන හැබයි ප්‍රඥ්‍යාවන්තය එක් වෙලා ඉපදුනාට ඒ ප්‍රඥාවන්තයා තමන්ගේ දැනුම හැකියාව යොදාගත්තේ භාසාශාස්ත්‍රය දෙවුණු කිරීම සඳහා පමණයි. එම නැතුවර ප්‍රඥා වැඩෙන කුසල් කරන්න යොදාගත්තෙනේ. ඉතින් එතනින් පිනඉවර වුණා පිණිවර වෙලා හිටන් පොඩ්ඩක් පිනක්ති වෙලාතියෙන මනුස්සෙක් කළ යිපදන මනුස්සක් කළ යිපදුන හැබැයි මෝඩය මන්ද බුද්ධිකයක් කියලා මේ රහතන් වහන්සේ පැහැදිලි කල්ල දුන්නා. ඉතිං එක නිසා දැංඉන්න ප්‍රාඥයන්ටත් යම් යම් දේවල් පිළිබඳ මේ කරන ගවේෂන අනුව මිනිස්සුන්ගේ දැනුම ගැන හිතාගන්නවත් බැහැත්තටම. වඩ කරන පර්ේෂණ ැහැවල හැටහම දවත් පාබද්ධ කරන මට්ටමට ඇවිල්ලා. වකු ගඩු බද්ධ කරන මට්ටමට දියුණු වෙලා තාක්සණේ. හිතන්නවත් බැරි තරමට. හැබැයි ඒ අයත් මේ පිනකට ප්‍රඥාවන්තයෝ වෙලා ඉපදිච්ඡය. ඒ වැයිනු සේවයක් කරමින් ප්‍රඥාවත් ලැබෙන දෙයක් තව එකතු කර ගන්න වනන් ජීවිතයට හොඳයි නැත්තන් ඉතිං. ිට මොකුවත් කියන්න හොඳනය නිපසිද්ධ අය පිළිබඳව. අර කතාාවොස්සේ තේරුම් ගැනීම වටිනවා කියල මම කෙටියෙෙන් පිළිතුර අවසන් කරන්නට බලාපොත්තු වෙනවා. කෙසේ නමුත් අපි කතා කරමින් හිටිය කයි වචනයයි සංවර කර ගැනීම. ඒකනුත් ප්‍රඥාව වැඩෙනවා. කෙටින්කොත් පන්සිල් රැකීම. පන්සිල් රැකීමෙන් ප්‍රඥාවක් වැඩෙනවා. ඒ ප්‍රඥාව හඳුන් වනවා, සීලමය ඥානය කියලා. හොඳට මතග තියාගණ්ඩ. පන්සිල් රැකීම තුළුනුත් ප්‍රඥාව දියුණු වෙනවා. සීලමය ඥානය. කාලයක් කැනකොට එයාට පෙන දර වඩා පාඩන් හිටින්ඩ ගන්නවා. ඉගෙන ගණ්ඩ පුළුවන් වෙනවා දහරණ ශක්තිය වැඩි වෙනවා. ඒක හොඳටම පෙනනිි ලති අරමං ඉස්ස ලකිවේ ඉගෙන ගණ්ඩම බැරිළමයි මහනවෙලා මහාඋගතුන් වෙලා තින් අපේ ඔය. පූජනීය රදාාවඩුන්න ස්වාමින්න් වහන්ස උන්හන් සිගෙන ගත්ත පාසලේම දැන් විදුහල්පතිගෙනෙක් කළලයින්නේ උන්වහන්සර ගනිතර ලකුණු දහයයියේ කොළහයි පහයි තාම වාර්තාපොට්ටිකේ ඉස්කෝලිම තියෙනවා. අමතු උන්වහන්සේ පැවිදුනාට පස්සේ පුදුම විදියටටි ගෙනගන උපාධ තුනක් ලබල තියෙනවානි විසිද්‍යාලවලින් උපාධි තුනක් ලබල තියෙනවා ම විශාල පඩිවරයක් තරුණ පුංචේ මහා පණිවරයක් කළ මේ ළඟදි උන්වහන්සගේ පාසලට අපි ගිහම උන්වහන්සේ පැහැදලි කල්ලා දුන්න මගේ වාර්තා මෙහෙමයිතියෙන්නේ කළ මගේ පොත්තියෙන්නේ. මගේ ඒකාලේ අධ්‍යාපන මට්ටම මොම දැ ඒ ස්කෝලමින්නේ උගන්වන්නේ පින්සිබල් කෙනෙක් නමුත් මේ වගේ දැනු මක්ලබාගණ්ඩ හේතුනා කළ මේ පැවිදි ජීවිතය ඇති වෙච්ච සංමරකම. එක සීලමය ඥානය සිල්වත්වීම ඕනිම දරුවෙකොට බැඩිහිටියෙකුට තමන්ගේ නුවන දියුණු කරගණ්ඩ හේතුවෙන කුසලයා. සීලමය ප්‍රඥාව කියනවා. එක පාලියෙන් කෙන සුත්වාන සංවරයේ ප සීලමයේ ඥානං කියලා. සංවර වීමෙන් ඇතිවෙන ප්‍රඥාව සීලමය ඥානයයි. ඊළඟට ප්‍රඥාවක් තියෙනවා ධම්මට හිති ඥානය කියලා. තාම වැදගත්ත එකක්. දම්මට හිිති ඥානය. දම්මට හිති කියන්නේ ටිති කියන්නේ පැවැත්ම කියන එකයි. දම්මට හිති කියයන්නේ දහම් පැවැත්ම. යම් කෙනෙක් මේ දහම් කාරණ පිළිබඳ ඉගෙනගන්න කොට එයාට මේ දහම් පැවැත්ම පිළිබඳ අවබෝධයක් ඇති වෙන. දාහරණයක් විදිර අනිත්‍ය දුක්ඛ අනාත්ම හොඳට භාාවනාහිම කරමින් තේරුම් ගන්නකොට මෙය පවතින්නේ කොහොමද කියලා බොහොම ගැඹුරු අවබෝධයක් ඇති වෙනවා. ඒගන දම්මට හිති කියලා. එක නැහැට පෙනෙනවවගේ අනිතති දු කනාාත්ම දැනෙන පෙනෙන අවබෝධ වෙන නුවනක් ඇති වෙනවා.ඒ දම්මට හිති ඥානය කියලා හඳුර්වනවා. ඉති මෙන්න මෙම ප්‍රඥාව වර්ධනය වෙන්නේ නැහැ ධර්මය නොදන්න කෙනාට කියලා. සතාගතයන් වහන්සේ පළවෙනි ගාථාවෙන් දේශනාකොට වදාලා පන්නත්න අද දවසේි හෝරාවර්ථ කාලයක් මේ සිදුකරන්නට දුන සදහම් සාකච්ඡාව සද්ධර්ම සාගර සදහම් විවරණයයි. විශේෂයෙන් අද දවසේ නුවන ප්‍රඥාව කියන කාරණාවන් වැඩීම පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ ඉතාම කරුණාවෙන් පැදිලි කරලා දෙන්න ටයදුනා මේ ධර්මාණු ශසනාව මත පිහිටලා. අද දවත්සේ මේ උතුම් සදහම් කතිකාව සිදු කරන්නට අප කරෙහි යනුකම්පාවෙන් වැඩමාවදාලේ බියගම කොට්ටුන්න කල්ල්‍යයානිමාවතේ දමදස්සී බෞදධමධ්‍යස්ථාන දීශව අවසරයි ත්‍රිපිටකාචාර්යය සද්ධර්මාචරය පූජනය දොළස්සල උතිධ දර ස්වාමීන් වහන්සේට මේ උතුම් කුසලය පේකසේ අනුමෝදන් කරමු මෙලොෝජී විතේ සියලු ශාසනෙක කටයුතු සිද්ධ කරගන්නට ඇවසේ කායික මානසික ශක්තිය වඩාවර්ධනය වේවා පාර්ථනාවත් පෙරදැරිව අද මේ උතුම් සදහම් කතිකාවත සඳහා දායකත්වය දනුල් ලබන්නේ. රාගම බටුවත්හි පදිංචි පH මංගලිකාමෑණියන් සහ උදයංග සිරිවර්ධන පුතුනුවන් ඇතුළ ඥාති හිතාශයේ පිරිස පිොත් හැම දෙනාටම ආශිල්වාද කරන්නටත්. ඒත්තන්නමින් වර්ග පරපුරේ මිය පරලෝග සිරු ඥාති හිතාචින්ට පුුණාන මෝදනා කරන්නටත් මේ ධර්මදාන මේ කුසලි අනුමෝදන් කරන්නට අපගේ පූජනීය අවසරයි පිනොත්ස්වාමීන් වහන්සේට පිනොත් හැම දෙෙන වෙනුවෙන්ම ඉතාම ගෞරුවෙන් නමස්කාරපපුරක වාරාධනනාකොට සිටනවා සුපිින් ාත්තු බැහම උුතුම් තුරුවන් සරණයි. ඉතාමත්ම සද්ධහාවෙෙන් ගෞරවයෙන්, අද දායකත්වය දරන්නේ බාරාගම බටුවත් එෙහි පදිංචි PH මංගලිකා මවතුමිය, උදයංග සිරිවර්ධන පුතනුවන් පදහන නෑදෑ පිරිස. ඉතින් බොහෝම සතුටට පත්වෙන්ඩ අද උදාර කුසල ධරමයක් ජීවිතයට එකතු කරගත්තා කියලා හිතලා. දෙදස් විසියකේ ජනවාරි නම වනදින අභහව ප්‍රාප්ත වූ කිස්සිරි සිරිවර්ධන ආදරණීය පියාණන් වහන්සේට හැට දෙවන ජන්මදිනය නිමිති කරගෙන පුුණ්ඥාණු මෝදනා කරනවා. එ වගේම එසල්ය සීලදාස සැල්පිනෝනා කුමාරසිංහ සංගදාස එේ නිමලාවති යන මුතුන් මිත්තන්ට සහ දෙපාරසවේම මියගිය ඥාතීන්ට සංසාරගත ඥාතීන්ටත් පින් අනුමෝදන් කරනවා. අපවත් වී වදාළ අතිගෞරවනීය බෞද්ධයාමාධ්‍ය ජාලයෙහි නිර්මාත්‍රුවර, පූජනීය දරනාගම කුසල දම්ම නායකස්වා මින්ද්‍රයන් වහන්සේගේ ශ්‍රීනාමයේද සිහිකොට පින් දෙෙනවා. ඉතිං ඔබ නමින් මිය පරලොවගේ ආදරණීය පියාණන් වහන්සේපදහන සියලු ඥාතීන්ටේ කාන්තකොට මේ පින් පෙත් දැනේවා පෙනෙනේවාලබේවා අනුමෝදංවේවා එයාගේ පරලෝක ජීවිත වාසනාවන්තවේවා සැප බහුල වේවා සංසාර ගමන සුවපත්වේවා සසර දුකින් අත්මිදේවා, ලෝකෝත්ත රජරාමරමා මහනිවනින්, සැනසීම ලබත්වා කියල සාදු කියල ප්‍රාර්ථනා කරමු. එවගේ අවසාන වසයෙන් දේශකයාණන් වහන්සේ පදහන මහා සංගරත්නයටත් මේ උතුම් පින්කමට දේශකයන් වහන්සේ පදාන මහා සගරත්නයටත් මේ උතුම් පින්කාමට සහභාගී වූ සියලුම සත්පුරුසයන්ටත් උදයංග සිරිවර්ධන මහත්මානන්ට පංචාහේවගේ ධම්මිකා එවගේම සේමෙන් මහතා මාලනී මහත්මිය, මල්ලිකා වීරතුංග මහත්මිය, චන්ද්‍රාණි මහත්මිය සෝමා දසනායක මහත්මිය සුමනා මහත්මිය ඇතුළු. ඔවුන්ගේ පවුලේ ඥාති සමූහයාටත් දූදරුවන් මුණුපුුරු මිනිබිරිියන්න ඇතුළු පවුලට සම්බන්ධ හැම දෙනාටමත් මංගලිකා මෑණියන්ටත්තා සිර්වාද කරනවා. හැම දෙනාම මේ පිම්බලෙන් තෙරුවන් ගුණ බලයෙන් නිදුක්වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා. සස් සතවර්සාධික කාලයක් දිර්ගායුස ලබත්වා ආයුසයෙන් වැඩෙත්වා සරීරවරණයෙන් වැඩෙත්වා නීරෝග සැපයෙන් වැඩෙත්වා කායික බලයෙන් වැඩෙත්වා ප්‍රඥාාවෙන් වැඩෙත්වා, ගුණයෙන් නුවනින් යසයිසුරින් සැපසම්පතින් ධනදහන්නින් වැඩෙත්වා අපල උපද්‍රව සතුරු කරදර මාරකබාධක නව ග්‍රහදෝ සැස්වහ කටවහදෝස පුරාණකර්ම විපාක හිරුදුටු ගණදුරක් සෙයින් බිහත විදවන්සනය වේවා. තබනපියවරක් පාසා ගන්නහෙලෙන හුස්මරැල්ලක් පාසා කරන ක්‍රියාවක් පාසා ගෙවෙන මුොහොතක් පාසා. මගේ මුතුම් රත්නත්‍රී යනන් තා සිර්වාදේරකවරණ ආරක්ෂාව සැලසේවා. මේ ජීවිතයේ මේ බුද්ධ සාසනයේ තව තව දන්දෙමින් සිල්රකෙමින් සමත විදසුන් භවනා බඩමින්. දෙමින් පින් අනුමෝදං වෙමින් වත පිළිවෙතෙහය දෙමින් සම්බුද්ධ ශාසනය රැකගන්න ටඋරලයිදී ක්‍රියා කරමින් බුදුසසුනස් රැකගනිමින් පාරමී ධර්මපුරාගන්නට පහසු විහරෙන සැලසේවා මතූපදින ජීවිත වලදී නරකතිරිසන් ප්‍රේතා සුර කියන සතරාපායෝත් පත්ති දුක්ක එකට පත් නොවේවා සුගතිගාමී වාසනාවන්ත සැප පහුල සත්පුරුස ජීවිත පෙලක් එකදිගට ලැබේවා සෑම ජීවිතයකදීම කල්්‍යයාන මිත්‍රාශ්‍රය සද්ධර්ම ස්ශ්‍රභණය යෝනිසෝ මැනසිකාරය ධර්මානු ධර්ම ප්‍රතිපදාව කියන ගුණ පිළිවෙත් මුණ ගැසේවා. ඉතාමික්මන් ජීවිතයකදී යනන්ත බුදු පසේ බුදුවක් ග්‍රස්රාවක මහාස්රාවක. මහරහතන් වහන්සල නිමී සැනසී පැමිණ වදාළ සාන්ත ප්‍රණීතලෝ කෝත්තර හජරාමර. අමුෘර්තමහා නිර්වාන ප්‍රතිලාභය පිණිසම. මේ උදාර තර මහෝත්තම මහානී අග්‍ර ගනය, ධර්මදානමය කුසලය හේතුවාසනා වේවාකයා සාධනාද පවත්වා ප්‍රාර්ථනා පෙහිටුවමු. එවගේම මේ රස්කරගත්ත සියලු පිංවිරූඩ විරූපාක්ෂ වයිස්ශ්‍රවන ධතරාස්්ට සක්‍ර දේවේන්ද්‍ර, මතුබුදු වෙන ශ්‍රීම හා බෝධි සත්වයන් වහන්සේ ප දහන සියලුම සදෙවුලෝකවාසී දෙවියෝ අනුමෝදං වෙත්වා. එවගේම බ්‍රක්්ම රාජයෝධ මේ පින් අනුමෝදං වෙත්වා. ආර්ය සුමන සමන්දිවරාජෝත්තමයන් වහන්සේ ශසනභාර දහරී ශ්‍රීමත්තු විස්නු දෙවියන් මේ පලාාතබාර මහාවිබීසන දෙවියන් උහනට අධිපති කතරකම දෙවියන්. න්නේ හත්පත්තුවට අධිපති අයනායක දෙවියන් අලුත්නුවර දැඩිමුුන්ඩ දෙවියන් ගම්භාර දෙවියන් සරස්වතිමේනියන් පත්ති නිමේණියන්. අපේ ජීවිත ආරක්ෂ කර නාරක්ෂක දෙවරු ප්‍රදාන සියලුම දෙවිවරූ මේ පින් පෙත් අනුමෝදං වෙත්වා දෙවියන්ගේ ආසිර්වා දේරකවරණ ආරක්ෂා වැැල්ම බැල්ම. හැම දෙනාගෙම ජීවිතවලට සකසා ලබා දෙෙත්වා, දේවානුකම්පාවෙන් අහිත වැඩ අයිහපතදුරුුවී හිත වැඩ යහපත දියුණු අභිවුරුදීමම සැලසේවා දෙවියෝදමා නිමණින් සැනසීම ලබත්වා. ආකාසට්්‍රා්ච බුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඥ්ඥන්තන් අනුම දිත්වා චිරන්ඩක්කන්තුලෝක සාසනං චිරංරක්කන් තුදේසනං චිරන්රක්කන්තුමං පරංතිී. Idang bo nyati na hotu suki hontu nyataayo Idang wo nyati na hotu suki hontu nyaataayo Idangmbo nyati na hou suki hontu nyaataayo saddamsay sidi